ආයුබෝවන් ඔබ අද මේ එකතු වෙන්නේ අපේ EduLIFE Solutions YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් සමග. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Figma කියන software එකේ tools ගැන. අපි මෙත කලින් වීඩියෝ දෙකක් කරා. ඒ වීඩියෝ දෙකේදී අපි Figma software එක ඔයාලගේ machine එකට දාගන්නේ install කරගන්න කොහොමද කියලා කතා කරා. account එකක් create කරගන්න විදිහ කතා කරා. ඒ දේවල් කතා කරා. ඔයාලා ඒ දේවල් ගැන අවබෝධයක් නැත්නම් මේ වීඩියෝ එකට කලින් මේ වීඩියෝ දෙකම බලලා තියාගන්න. මම පහළ description එකේ ඔයාලට ඒ වීඩියෝ දෙකක් දාලා තියන්නම්. link එක දාලා තියන්නම්. හරි. අපි බලමු මේ tools කියන කතා කරන්න කලින් මේකේ අපිට Figma කලින් අපි දැනගෙන හිටිය tool එකක් UI UX කරන්න Adobe XD කියලා. මම එක වීඩියෝ එකක කිව්වා වගේ මතකයි Adobe XD ට වඩා Figma software එක මම recommend කරනවා. ඇයි මම එහෙම recommend කරන්නේ හේතුව මම අද කියන්නම්. කියන්නේ අපිට Adobe XD use කරද්දී අපි දැන් හදන UI තියෙනවනේ. අපි ඔය design කරන designing තියෙනවනේ. ඒවා අපිට පස්සේදී නැවත design කරන්න ඕන වුණොත් ඒවා අපිට තියාගෙන ඉන්න බෑ Adobe XD. අපි ඒක export කරලා අපි save කරගන්න වෙනවා Google Drive එකකට හරි අපේ hard disk එකකට හරි. එහෙම වුණොත් තමයි අපිට ඊළඟ දවසක් අපිට ආයෙ design කරන්න ඕන වුණොත් අපි design කරන්න ගන්න. එතකොට ඒකෙදී මොකද්ද වෙන්නේ? නිකන් අපේ memory එක නිකන් යන එක නේද වෙන්නේ. මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි Figma software එක එහෙම නෑ. මම ඒකට හේතුව tools ගැන කතා කරද්දී කියන්නම්. එතකොට මේ ඒකට සහ තව අපිට Adobe XD යූස් කරනවට වැඩිය Figma software එක හොඳ වෙන්නේ Adobe ලාට තියෙනවා මේ Creative Cloud එක. ඔයාලා Creative Cloud එක දැකලා ගත්තාම මම ඒකයි කියන්නේ දෙන්නම්. මේකේ Adobe එකේ තියෙන Flash Pro CS6 එක. ඒකෙන් අපිට Adobe XD ඕනම දෙයක් අපිට ඉස්සර කරගන්න පුළුවන්. මෙන්නට Cloud තියෙනවා. කියන්නේ Adobe ලා Create Cloud එකක් use කරනවා. විතර ඒකෙන් තමයි පුළුවන් වෙන්නේ save කරන්න. මේ export කරලා save කරන්න පුළුවන්. හැබැයි ඕකෙදී අපිට නිකම් memory එකක් full වෙන එක විතරයි වෙන්නේ cloud කියන creative cloud එක දාගෙන අපේ machine එක. එහෙම නැතුව සහ අපිට ඕනනම් මේක දැන් අපි use කරාකින් use කරලා cloud එකේ save කරනකොට අපිට මොකක්ද වෙන්නේ? අපිට අපි දිගටම UI UX කරගෙන යන කෙනෙක් නම් UI engineer කෙනෙක් වෙන බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවා නම් එයාලට මොකද වෙන්නේ? මේක ලොකු storage එකක නෑ ඔය cloud එක. ලොකු පොඩි storage එකක් දීලා තියෙන්නේ සී අපිට pay කරලා තමයි මේ space එක වැඩි කරගන්නේ. ඒකට ඒකත් අපිට නිකන් අමාරු දෙයක් වගේ වෙනවනේ. ඉතින් ඊට වඩා lazy මේ Figma software එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක ඉස් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය හේතු සහ අනිත් මේකෙන් විශේෂ විදිහට කියනවා ඔන්න ඔය හේතු දෙකත් එක්ක වැඩ කරනකොට Figma software එක අයිට වඩා හොඳයි. සහ තව tools ගැන කතා කරද්දී මම කියන්නම් Adobe XD එකට වඩා Figma හොඳ වෙන්නේ කොහොමද කියලා. right. අපි කතා කරමු දැන් tools ගැන Figma software. මෙහෙම. අපි Figma software එකේ වැඩ කරනකොට මෙන්න මෙතන ඔයාලට පේනවද graph කියලා menu එකක් තියෙනවා. මේ graph එකේ අපිට ඕන තරම් කියන්නේ අපිට මේ create කරගන්න. අපි create කරපු ඕනම UI එකක් අපිට මෙන්න මේක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ graph කරගන්න පුළුවන් අර Adobe ලා වගේ මොනවද drive එක දාලවත් එහෙම නැත්නම් hard disk එකේ save කරලවත් තියාගන්න ඕනේ නැහැ. මේක තිබුණා අපිට ඕන graph කරගෙන අපිට ඉස්සරහට ඉදිරි design කරගෙන යන්න පුළුවන්. ඒක තමයි මේ graph වල මේ graph option එක නැහැ Adobe ලා. අනේ හේතුව නිසා තමයි මම අර වෙලාවෙත් කිව්වේ මේ Figma එක use කරගෙන මේ වැඩේ කරන්න ලේසි. එතකොට මේකේ හැමෝටම ඒ කියන්නේ Figma එකේ හැමෝටම teamwork එකක් විදිහට වැඩ කරන්න පුළුවන් design. හැබැයි ඒක නැහැ මේකේ මොනවද Adobe XD ලා එකමයි. ඒකින් ඒක ගොඩාක් වටිනවා මේ වර්ක් ටීම් වර්ක් එකක් විදිහට අපිට ඩිසයින් කරගෙන යද්දී ඒ කම්පැනි වල මොනවද UI ක්‍රියේටින් ටීම් තියෙනවා ඒ ටීම් වල වැඩ කරද්දී ඔයාලට ගොඩාක් ලේසි වෙනවා Figma software එකේ වැඩ කරන්න. ඉතින් මම recommend කරන්නේ ඔය හේතු නිසා තමයි Figma software එක හොඳයි කියලා. ඉතින් හැබැයි
එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔය ටීම් වර්ක් එකක් වගේ කරද්දී ලොකු ඔඩියන්ස් එකක් තියෙනවානේ. ඒකට ඔඩියන්ස් එකට හරියන්නේ ඉතින් පේජ් වීමක් කරන්න වෙනවා. Figma එකේ ලොකු design tool වලට යනකොට. ඉතින් ඕක තියෙනවා Figma වල. ඊට අමතරව හැමදේම සරලව තියෙන Figma software එකක් ඇතුළේ. හරි. අපි කොනකින්නම් බලමු. මෙන්න මෙතන ඔයාලට පේනවාද මේ තමයි තියෙන්නේ මේ menu list එක. මේ menu එකේ files ගන්න පුළුවන් අපිට මේකෙන් අපිට ඕන file design කරන්න menu file අරගෙන අපිට වැඩ කරන්න පුළුවන්. මෙතන export කරන්න පුළුවන්. export key එකක් දීලා තියෙන control shift plus key කියලා. ඒකෙන් අපිට export කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන view කරගෙන ඔක්කොම view කරන දේවල් ටික තියෙනවා වෙන වෙනම. මම මේ view කරන මේ හැමදේම ඔයාලට ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. ඉදිරි වීඩියෝ වලදී අපි design කරනකොට මේ හැමදේම ගැන ඔයාලට ලොකු අවබෝධයක් එයි. මේ දැනට මතක තියාගන්න මේ zoom කරන්න පුළුවන් අපිට මේ key option තියෙනවා. hide කරන්න පුළුවන් UI එක. pencil tool තියෙනවා. ඊට පස්සේ vector edit කරගන්න විදිය text bar එක. මේ හැමදේම plugin ටික තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ plugin තියෙනක ගොඩාක්ම මේ හොඳයි. ඒකත් මේ library තියෙනවා. preferences හැමදේම තියෙනවා. ඔතන මෙතන desktop එකකින් open කරන්නත් පුළුවන් මෙතන. මම ඒක කරන්නේ මම ඔයාලට කියලා දෙන්නයි කරන්න හැටි. ඉතින් ආපහු අපිට ඔන්න මේ account එකේ log out වෙලා login වෙන්න පුළුවන්. මේ හැමදේම තියෙනවා. note එක ඉස් කරලා ඊට පස්සේ මේකේ ඔන්නෝයි ටික තමයි තියෙන්නේ මොනවද menu එකේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා අපිට පුළුවන් මෙතන move tool එක. මොකද අපිට ඒක ඇතුළට කතා කරන්න පුළුවන්. මොනවද pin tool එක ඇතුළට අපිට move කරන්න පුළුවන්. මෙතන V අකුරෙමත් අපිට keyboard එකේ P අකුරෙන් කරන්න පුළුවන්. ඒක scale කරන්න පුළුවන්. අඩු වැඩි කරලා කියලා දෙන්න හැදලා මම මෙතන කියලා දෙන්න අවස්ථාවක් නැහැ. එතකොට ඒක අපිට keyboard එකේ K අකුරෙන් කරන්න පුළුවන්. අමතරව මෙතන තියෙනවා ෆ්‍රේම්. එතකොට මේ ෆ්‍රේම් යටදී අපිට කියනවා ෆෝන් වලට අදාළ ෆ්‍රේම්. iPhone වලට, ඉතින් iPhone, පස්සේ Google Pixel, Android වලට කියනවා. ඊට පස්සේ tablet වලට ෆ්‍රේම් තියෙනවා. ඊට පස්සේ desktop වලට කියනවා. මෙතනින් ගියාම presentation slide වලට watching, ඒ කියන්නේ Apple Watch නම්න watch වලට ගන්න පුළුවන් මෙතන. papers වලට A4 එහෙම design කරන මේ පොවල් design social media විදිහට facebook post හදන්න instagram post හදන්න linkedin cover හදන්න එහෙම දෙයක් මෙතනක් තියෙන option එකක් social media ඇතුළේ මෙතන community plugin icon තියෙනවා profile banner තියෙනවා ඒ දේවල් තියෙනවා මෙතන design යටතේ ඊට පස්සේ මෙතනින් ගිහලා මෙතන photo type එක ගැන කතා කරමු මෙතන අපිට photo type එකක් තියෙනවා මෙතන මම photo type එකක් නිකේ දාලා තියෙනවා මේ දාපු ෆොටෝ ටයිප් එකේ තමයි වැඩ කරන්නේ මම පස්සේ කියලා දෙන්නම්. මේ මම දාපු ෆොටෝ ටයිප්. මේ ඉස්සරහ ඉදිරි වීඩියෝ වලට කතා කරන්නේ මම කියලා දෙන්නම් මේ දේවල්. මෙතන අපිට ඉස්පෙක්ට් තියෙනවා. ඒ කියන්නේ අපිට මේක විඩ්ත් එක, ස්පෙක් ටොප් ලයිට් එක ඇඩ්ජස්ට් කරලා අපිට කලර් ස්පේස් එක ලේව හදා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම තියෙන මෙතන කෝඩින් ඔප්ෂන් එක. මෙන්න මේක විශේෂයි. මේ කෝඩින් ඔප්ෂන් එක මේ Adobe XD ලගේ නැහැ. එතකොට මේක Figma software වල විතරක් දීපේ එකක්. මේක අපිට coding option එකක් ගන්න පුළුවන්. හරිද? මම Android දෙකකට වෙනම coding option එක තියෙනවා. iOS ලට, CSS ලට coding වෙනම තියෙනවා. මේකදී අපේ XD ලගේ නම් මේ coding option එක වෙනම tool එකකින් තමයි ගන්න. එන්න අරගෙන තමයි ගන්න. හැබැයි මේක Figma software එකේ දීලා තියෙනවා. ඊට අමතරව ඒක ගැන කතා කරලා හරි. මෙතන දීලා තියෙනවා මොනවද අපිට ඔය ගන්න පුළුවන් කෝපි ඒ ටැග් ලයින් තමයි මේ දේවල් යූස් කරන්න ටේස් කරගන්න ඒ දේවල් තියෙනවා මෙතන තියෙනවා අපිට pen tool එක pencil tool එක දෙකම තියෙනවා keyboard pencil ගන්න විදිහ මෙතන තියෙනවා key අකුර shift key වල එතන අපිට අකුරු text type කරන්න පුළුවන් මේ හරහා එතන තියෙනවා අපිට hand එක hand tool එකෙන් ගන්න පුළුවන් මේ අපිට මේක zoom කරන්න පුළුවන් අපි හදන design අපි මේ design එක කියලා මේ design එකට zoom කරන්න පුළුවන්. මේ design එක zoom කරගන්න අවශ්‍ය නම් ඊට පස්සේ ඒක move කරගන්න අවශ්‍ය නම් මේ hand tool එක හරහා කරගන්න පුළුවන්. ඒක මෙතන comment section. මේ comment section එක අපි කියමු මෙතන වැරද්දක් තියෙනවා. මේ UI එක ඇතුළේ මෙතන වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද අපිට
කමෙන්ට් එකක් තිබුණා මෙතන දාලා තියන්න පුළුවන් තව කෙනෙක්ට තව ඩිසයින් එකක් කරද්දි වෙන ඔක ටීම් වර්ක් එකේ විදිහට කරන්න පුළුවන් ඔතන ටීම් වර්ක් එකක් ඇතුළේදී මෙයාට වැරදි නම් මෙතන ආවල් කෙනාම මේක හදන්න කියලා අපිට මෙතන කමෙන්ට් එකක් දාන්න පුළුවන් මෙන්න මේ සෙක්ෂන් එකේ මෙන්න මේ කමෙන්ට් කියන ඔප්ෂන් එක හරහා හරි ඊට අමතරව මෙන්න මේකෙන් අපිට මේවා මේ ඔක්කොම පහල ගන්න පුළුවන් ඒ කියන්නේ මකල ගන්න මකල කියන්නේ නොපෙනෙන්න හදන්න පුළුවන් මෙතන මේ ලොක් කරන්න පුළුවන් මේ කියන්නේ මොනවාද ෆ්‍රේම් අපි ලොක් කරන්නේ ලොක් කොම හතරම ලොක් කරා ඒ වගේ දේවල් කරන්න පුළුවන් මෙතන එහෙනම් මෙතනින් අපිට ඕනනම් මෙතනක මෙතනින් අපිට චේන්ජ් කිරීමක් කරන්න පුළුවන් ඉතින් අපිට මෙතන අපි කියමු ඊමේල් ඊමේල් වෙරිෆිකේෂන් වෙරිෆිකේෂන් කියලා අපිට මෙතන ටයිප් කරලා මේක මේ අලෙක්ටරේ අපිට සේව් කරන්න පුළුවන් මෙන්න මේක අපි ඊමේල් වෙරිෆිකේෂන් එකක් විදිහට තමයි ගත්තේ කියලා මේ දේවල් ටික කියන්නේ එතන හරි එතන අද වෙන දවස වැඩි කරගෙන යන නම් මේ ටික තමයි මෙතන තියෙන්නේ මෙන්න මෙතන තියෙන ඔප්ෂන් එකේ අපේ account එකේ මේ මෙන්න තියෙන්නේ මගේ account එක මෙන්න මෙතනින් අපිට share කරන්න කියලා මේ share option එකේ තියෙන්නේ ගොඩක් වැදගත් වෙන්නේ මේ share option එක හරහා අපිට පුළුවන් මේ link එක ගන්න මේක share කරන්න තව කෙනෙක්ට බලන්න ඒකට අපිට ඒකෙදි පුළුවන් ඕනනම් ওই link එක අපිට anyone person again යාලට එක් අපි කාට හරි වුණා නම් එයාට බලන්න පුළුවන් එහෙම නැත්නම් අපිට මේකෙදි පුළුවන්කම තියෙනවා එයාට බලන can view විතරක් නෙමෙයි දැන් මම මෙතන can view කියලා දීලා තියෙනවා අපිට ඕනනම් මෙතන වෙනස් කරන්න පුළුවන් email එක දාලා එයාට බලන්න සහ edit කරන්නත් option එක දෙන්න පුළුවන් මේ ඒකට ඕන ගිහින් දීලා තියෙනවා ඒ option එක මෙතන තියෙනවා ඒකකොට මෙතන community public community දෙක තියෙනවා ඔය ටික තමයි තියෙන්නේ නැත්නම් ඒ පිළිගන්න මෙන්න මෙතන තියෙනවා අපිට ප්‍රසන් කරන්න කියන්නේ ප්‍රසන් කරන්න කියලා කියන්නේ අපිට මේක නේ අපිට වර්ක් වෙන විදිහට වැඩේ ඉවර කරලා අපිට පෙන්වන්න පුළුවන් අපිට UI එකක් විදිහට පෙන්වන්න පුළුවන් මේක තමයි තියෙන්නේ අපිට zoom කරලා මේ option zoom කරලා පෙන්වන්න අපි කියන්නේ මේක වැඩි කරන්න දැක්කම වැඩි වෙනවා අපි මේක අඩු කරන්න ඕන නම් මෙතන අඩු කරන්න කියන්නේ මේ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ ඔය ටික තමයි ඒක ටූල්ස් එකට කතා කරන්න තියෙන්නේ. ඔන්න මෙතන මම කියුවේ ෆොටෝ ටයිප් එක. මෙතන ෆොටෝ ටයිප් එක මම දැන් අර වලේ ලයිට් කරලා ෆොටෝ ටයිප් එක දෙන්නම් මම. ඒක හරහා දැන් මෙතන මේ කතා කරන්නේ කෝඩින්. නෝ ඒ ටික තමයි බේසිකලි අපිට කතා කරන්න පුළුවන් ටූල්ස් විදියට තියෙන්නේ. ඒ කියන්නේ අපි වැඩේ කරන්න කලින් යූස් කරන මේන් ටූල්ස් ටික තමයි මේ මෙතනතර ගොඩක් ටූල්ස් තියෙනවා අපි ඉදිරියේදී කතා කරමු මේ වගේ UI එකක් ඩිසයින් කරගන්න විදිහ අපි මම කියන්නේ ප්‍රසන් කරන්නේ මෙන්න මෙහෙම මම මේ ඔප්ෂන් එකේ ප්‍රසන් කරා ප්‍රසන් කරාම ඔයාලට මෙන්න මේ විදිහට ඊමේල් වෙරිෆිකේෂන් එක බලා ගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන්ස් දීලා තියෙනවා අපිට මේ ඔප්ෂන් හරහා අපිට පුළුවන්කම තියෙනවා මේ මොනවාද පිට හදාගන්න මම මේක කියලා දෙන්න කොහොමද වැඩ කරන්නේ කියලා ඔය දේවල් ටික තමයි තියෙන්නේ තකොට ෆිග්මාගේ ටූල්ස් විදිහට ඔන්න මේ ටික තමයි තියෙන්නේ ඊට පස්සේ අපිට මෙහෙම දෙයක් කරන්නත් පුළුවන් මෙතන මම මෙන්න මෙතන interactions ටික ඉගෙන අපිට මේකෙන් මේක ගන්න විදිහ අපිට මෙතන හදලා ගන්න පුළුවන්. සහ මේක ඉස්කෝරින් කරලා ඒ දේවල් කියලා ෆොටෝ ටයිප් එකේ සෙටින් වෙනස් කරලා ඒ දේවල් ටික කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන adjust කරන්න. ඒ කියන්නේ මේ වෙච්ච පැත්තකට ගන්න. එහෙම නැත්නම් හරි මැදට ගන්න. එක සයිඩ් එකකට ගන්න. මේ දේවල් ගොඩාක් දේවල් තියෙනවා. මේ ටික වැඩ කරගෙන යනකොට මම කියලා දෙන්නම්. UI design කෙනෙක්ට. ඒකට මෙන්න මෙතන මේ option එක තියෙන දේ තියෙනවානේ. එතකොට මේ ඔප්ෂන් එකේ දැන් අපි වැඩේ ඉවර කරා නම් ඔයාලට පේනවනේ මෙහෙර මං හදපු මේකේ අපිට මේකේ වුණත් අපිට මෙතනට යන්න. ඒ නැවත යන්න නම් දැක්කම මං හදලා ඉවරයි. කලින් හදපු එක පිළිදැම් කියලා මේක කරලා තියෙනවා වලට දැන් මේ වගේ දේවල් කරන්න පුළුවන් වගේ අහලා අපි දැන් මේ කරපු එකක් සේව් කරගන්න ඕන නම් මෙන්න මෙතන export තියෙනවා. export කරනකොට මෙතන png type එකින්ද එහෙම නැත්නම් jpg svg pdf විදිහට දාලා ඉතිවිලා බලාගෙන වැඩ කරගෙන යන්නත් පුළුවන්. හරි.
ඔන්න ඔය දේවල් තමයි අපි බේසිකලි මේ අපිට කතා කරන්නේ අද වීඩියෝ එකේ. හරි අපි ඔයාලට විශේෂයෙන් මතක් කරනවා අපේ EduLIFE Solutions YouTube channel එකේ මේ හැමදේම අපි ඉදිරියට තව කියලා දෙනවා design කරන්න කොහොමද මේ වගේ design හදාගන්නේ කොහොමද මේ tool use කරන්නේ කොහොමද කියලා තවත් වීඩියෝ වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. ඔයාලට යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමයි අපිට වටින්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම link එක share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. අපි අලුත් video එකකින් හමු වෙන බලාපොරොත්තු ඇතිය. අදට අපි වෙලෙ සම්මුන්වා ඔබ සැමට ස්තුතියි.